Welcome back to the cutest place on YouTube. Hi, මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම සුබම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලැබුවා වූ නත්තලේ ඔයාලා ප්‍රාර්ථනා කරන හිතන හැම දෙයක්ම ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මගේ නත්තල් දවස ගෙවන හැටි සහ මගේ අලුත් අවුරුද්ද ගෙවන හැටි පෙන්වන්නයි මම හදන්නේ ඔයාලට. වීඩියෝ එක පටන් ගද්දි පෙන්වනවා වගේ අපි රෑ 12ට ලස්සන තේ මේසයක් දාලා කැවිලිත් කාලා තේත් පිව්වා. ඉතින් ඊට පස්සේ උදේ තමයි අපි නත්තාසියාගේ වැඩේ පටන් ගත්තේ. එහි කියන්නේ තෑගි බෙදන වැඩේ. බලන්නකෝ අපි ඊට පස්සේ දවස පුරාම මොනවද කරේ කියලා. වාව් කොතන ගාලි නත්තාසියා Solo no está su pinche. Merry Christmas. A happy new year. Dame que anda en happy new year. I'm going to go to the house. ඊට පස්සේ ඉතින් අපි ෂාන්ලයි ගෙදර ගියා. තෑගි හොව මාරු කරගෙන දවල්ටත් කාලා අපි කට්ටියම ගියා පල්ලියට. මොකද ඉතින් අත් අදවස් අනිවාර්යෙන් පල්ලිය යන්න ඕනිනේ. අපි ඉතින් නත්තල් දවසේ පල්ලිය ගියාම මේ වගේ view එකක් දැක්කම ඉතින් ෆොටෝ ගන්නතු ඉන්නත් බෑනේනේ. ඉතින් අපේ ෆොටෝ session එකත් ඉවර වෙලා අපි ගියා ඔරසම් කියන්න. එතකොට මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලා මොනවද කරන්න නත්තල් දවසේ? පල්ලි ගියාද? එතකොට පවුලයාත් එක්ක නත්තල් සමරුවාද? එහෙම නැත්නම් මොන හරි විශේෂ දෙයක් කරාද? තම වීඩියෝස් ගන්න ඕනි කියලා හිතාගෙන තමයි ශාන්ලා ගෙදර යද්දි ගියේ. නමුත් මට ගෙදර ගියාට පස්සේ අමතකුණා. ඒ කියන්නේ YouTube එකට වීඩියෝස් ගන්න ෆොටෝස් ගත්තා. එතකොට වෙන වෙන වීඩියෝ ක්ලිප්ස් ගත්තා. නමුත් YouTube එකට ගන්න වීඩියෝස් මට රෙකෝඩ් කරගන්න අමතකුණා. ඉතින් මම හිතුවා කොහමරි පල්ලි වීඩියෝස් ගත්ත නිසා අපේ ගෙදර ගියාම නම් වීඩියෝස් අනිවාර්යෙන් ඔයාලට පෙන්වන්න ගන්න ඕනි කියලා. ඒකෙත් ගොඩාක් ක්ලිප්ස් නැහැ. නමුත් මං මතක් වෙන සැරේට ඔයාලට පෙන්වන්න මගේ දවස ගැන මං වීඩියෝ කරගත්තා. ඔන්න අද 2024 පළවෙනි දවස. ඒ කියන්නේ හරියටම ජනවාරි පළවෙනිදා.
ඉතිං අදත් අපි හැම අවුරුද්දකම අපේ ගෙදර කරනවා වගේ, ඒ කියන්නේ ශාංශාගේ ගෙදරත් මම්මගේ ගෙදරත් කරනවා වගේ අපි අමතක කරේ නැහැ අපේ ගෙදරත් කිරි උතුරන්න. ඉතින් හරියටම රෑ 12ට අපි දෙන්නත් ලෑස්ති වුණා කිරි උතුරන්න. කිරි උතුරලා පහන පත්තු කරන්න අනිවාර්යෙන් ඕගොල්ලොත් පුරුදු වෙන්න. ඒක ආගම නිසාම නෙමෙයි, ඉතින් අපි අලුත් අරුද්දක්නේ පටන් ගන්නෙ. ඒක සුබ දේවල් වලින්ම සුබ විදිහට පටන් ගන්න එක කොච්චර හොඳද නේද? ඔයාලත් මං හිතනවා මේ දේවල් කරලාම අවුරුද්ද පටන් ගන්න නැති කියලා. ඒ විතරක් නෙමෙයි මං හිතුවා ඔයාලට කියන්න, ගිය අවුරුද්දේ කාගේ හරි තින් ඔයාලට උන වැරද්දක් එහෙම නැත්තම් හිතරදීමක් තියනවා නම් ඒක ගිය අවුරුද්දටම අමතක කරලා දාලා මේ අවුරුද්ද හැමෝම එක්ක ආදරෙන් සතුටෙන් අවුරුද්ද පටන් ගමු කියන්න. ඉතින් ඒක ඔයාටත් මටත් අපි හැමෝටම හොඳ පණිවිඩයක් කියලා මං හිතනවා. ඔන්න කිරියකුත් හදන් ඇවිල්ලා මං හිතෝ ඔයාලට මං ගිය අවුරුද්දක් ආපහු පෙන්වන්න ඕනි කියලා. ඒ තමයි නත්තරට සරසපු මගේ කාමරය. අනෑන අපේ කාමරය. ඕගොල්ලොත් නත්තරට විශේෂ දෙයක් මේ වගේ මොන හරි කරාද? ඒකත් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න මතක ගන්න එපා. එහෙමනම් ඉතින් ලැබුවා වූ අලුත් අරුද්ද ඔයාලා හැම කෙනෙක්ටම කිරියෙන් පැනී ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවත් එක්කම ඔයාලගේ ජීවිතවලත් සතුට ආදරය වගේම නිරෝගීකමත් වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අලුත් අරුද්ද අලුත් වීඩියෝස් වලින් හම්බෙමු. Thanks for watching. Bye.